අර පුතේ අපි චුම්බක පාඩමේ අවසාන කොටස ඉන්නේ. එතකොට චුම්බකයක තියෙන චුම්බකත්වය හැමදාම තියෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම නෑ, එහෙම තියන්නේ අනිත්‍යයි නේද? එහෙනම් චුම්බකවල චුම්බකත්වයත් යම් කාල සීමාවක් අවුරුදු 200ක් 400ක් ඒ වගේ කාලයක් අපිට වඩා කල් ගිහිල්ලා වුණත් ඒව නැති වෙලා යන්න පුළුවන්. මේ චුම්බකයක චුම්බකත්වය නැති වෙන්න බලපාන සාධක කිහිපයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පළවෙනි එක තමයි පුතේ කල්ගත වීම. කාලයක් එක්ක. කාලය ගත වීමත් එක්ක මේ චුම්බකයේ තියෙන චුම්බකත්වය ටික ටික නැති වෙලා යනවා. ඒකට කියනවා ෂෙයර් වෙනවා. චුම්බකත්වය හීන වෙනවා. තේරුණා? ඊළඟට දෙවැනි එක තමයි පුතේ අපි සාමාන්‍යයෙන් කම්පනයක් හරි අපි කාන්දම දක්කනවා පුතේ රත් කිරීමකට ලක් කරනවා. රත් කිරීමකට ලක් කරාම යාගේ මොකද වෙන්නේ? චුම්බකත්වයේ ෂේ වෙලා යනවා. චුම්බකත්වයේ හීන වෙනවා. හීන නෙමෙයි හීන. හීන වෙලා කියන්නේ නැති නැත හීන වෙනකොට ආ කෙට්ටු වෙනවා නේද කියලා. තේරුණා? ඊට පස්සේ පුතේ අපි මේ චුම්බකේ අරන් මිටියකින් මේකට පහර දෙනවා. හරි, මිටියකින් පහර දෙනවා. තේරුණා? හැබැයි ප්‍රබලව මිටියෙන් ගැහුවොත් චුම්බකයේ ඉස්සෙල්ලම මොකද වෙන්නේ පුතේ? කැරි කැරි වලට කැඩෙනවා. බංගුරතාවයක් තියෙනවනේ. ලෝම එකක් නම් වාණිකක් නම් කැඩෙන්නේ නැහැ. හරි, එතකොට ඒ ගැහුවාමත් මේ චුම්බකයේ චුම්බකත්වය ටික ටික මොකද වෙන්නේ පුතේ? නැති වෙලා යනවා, ෂෙයර් වෙලා යනවා, හීන වෙලා යනවා. ඊළඟට හතරවෙනි එක විදියට අපි මේ චුම්බකය තියන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. ඒක අපි තව පස්සේ ඉගෙන ගමු. ගබඩා කරන්න ඕනේ පිළිවෙලක් තියෙන මේක පුතේ තව කාන්දම් ගොඩක් එකට තියෙනවා. මේවා නම් මේව රවුමට තියෙන ස්පීකර් වල එහෙම තියෙන්නේ නේද? මේ වගේ කාන්දම් ගොඩක් එක එකට තිබ්බාම චුම්බක ශේෂ්ත්‍ර මනාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයාගේ චුම්බකත්වය ටික ටික අඩු වෙලා යනවා. චුම්බකත්වය ටික ටික මොකද වෙන්නේ පුතේ? අඩු වෙලා යනවා. මෙන්න මේ තත්වයන් උඩ චුම්බකයක තියෙන බලය චුම්බක චුම්බකිත හැකියාව ටික ටික මොනවා වෙලා යන්න පුළුවන්ද? අඩු වෙලා යනවා. හීන වෙලා යන්න පුළුවන්. හරි, එතකොට අප බලමු මේ කොහොමද වෙන්නේ කියලා. වෙන විදි කිහිපයක් තියෙනවා, පරීක්ෂණාත්මකව ඉගෙන ගන්න තියෙනවා. අප බලමු මේ කොහොමද වෙන්නේ කියලා. ඡේදයක් වගේ ලියමු. ස්ථිර චුම්බකවල චුම්බකත්වය සමදාම එකම ලෙසකට පවතීද? ප්‍රශ්නාත් ලකුණ දාන්න පුතේ. එකම ලෙසකට පවතීද? නැත. කිතක් තියෙන විවිධ හේතුන් මත චුම්බකත්වය හීන වී යාම හීන වී යාම
ඔව්වැ හේවත් ක්ෂේවීයාම අල්කායන පමිෂයන්න යන ෂය අඩු වෙලා යනවා කියන අදහස් ක්ෂේවීයා සිදුවේ අලුචිරයකට මෙලෙස චුම්බකත්වයේ ශේවියාමට මෙලෙස චුම්බකත්වයේ ශේවියාමට බලපාන්නා වූ ප්‍රධාන සාධක කීපයකි බලපාන්නා වූ ප්‍රධාන සාධක කීපයකි වෙන පාඩකින් තිද්දදා පහළට පහළට ලියමු පළවෙනි තිත්තය කාලයේ ගතවීමත් සමග ශේවීම චුම්බකත්වයේ ශේවීම ලියුමනේ දැන් තාරණ යන්නේ නේද කාලයේ ගතවීමත් සමග චුම්බකත්වයේ ශේවීම කාලයේ ගතවීමත් සමග චුම්බකත්වයේ ශේවීම කාලයේ ගතවීමත් සමග චුම්බකත්වයේ ශේවීම මොකද ඔන තැමි ඊළඟ තිත කාලය ගතවීමත් සමග චුම්බකත්වයේ ශේවීම හරි ඊළඟ තිත දෙවෙනි තිත නේද අධික උෂ්ණත්වයකට ලක්වීම ගින්දරකටම ලක් වෙන්න ඕන පුතේ අධික උෂ්ණත්වයකට ලක්වීම ඊළඟ තිත ප්‍රබල කම්පනවලට ලක්වීම දැන් ලොකු උඩකින් බිමට වැටුණත් ඒකත් මිටියකින් ගැහුවම වෙන්න ඕනේ නැහැ නේද චුම්බකයන් නිතර නිතර බිම වැටෙනවා නම් එයාගේ චුම්බකත්වයේ ශේ වෙලා යනකොට ප්‍රබල කම්පනවලට ලක්වීම ඊළඟ තිත ප්‍රබල කම්පනවලට ලක්වීම හරි අන්තිම තිත ප්‍රබල චුම්බක ශේෂ්ඨ වලට යටත්ව පැවතීම ප්‍රබල චුම්බක ශේෂ්ඨ වලට යටත්ව පැවතීම දැන් පුතේ මේ හතරෙන් මට කියන්න මේ හතරෙන් පරීක්ෂණාත්මකව බලන්න පුළුවන් කෝවද කියලා ගින්දරට ලක් වෙන එක බලන්න පුළුවන්. පැවතීම. මිටියෙන් ගහන එක පුළුවන් නේද බලන්න. අරකට පුළුවන් නේද වෙනත් කාලයක කොහොමද බලන්න? කාලයක බලන්න නම් මෙහෙම කරන්න ඕනේ. සීයලා කාලේ චුම්බකයක් තියලා ඒකට ඇල්පෙන්ති කීයක් ආකර්ෂණ වුණාද කියලා බලලා ඊට පස්සේ තාත්තලා කාලේ වෙනකොට ඇල්පෙන්ති කීයක් ආකර්ෂණ වුණාද බලලා ඕගොල්ලෝගේ කාලේ වෙනකොට දැන් ඇල්පෙන්ති ආකර්ෂණ වෙන ප්‍රමාණය අඩු වුණාද කියලා බලලා එහෙම තමයි නිරීක්ෂණය කරන්නේ. මේක ප්‍රායෝගිකව කාලය කියන එක අපිට බලන්න අමාරු. අනිත් කරුණු තුනම නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි සාමාන්‍ය පාඩේ එක ලියමු. හරි? සාමාන්‍ය පාඩේ ලියමු. මෙහිදී ප්‍රායෝගිකව කාලය නිසා ශේවීම කාලය නිසා ශේවීම යන සාධකය හැර යන සාධකය හැර අනෙකුත් සාධක පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කළ හැක
අනිකුත් සාධක පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කළ හැක. පිටු 88 බලන්න 6.33 රූපයක් තියෙනවා 6.34 රූපයක් තියෙනවා. එකලම ඉන්න කාන්දම පොළොවෙත් ගන්නවා නේද පුතේ. 6.35 තියෙනවා. පළවෙනි අවස්ථාව මොකක් ගැනද පරීක්ෂණය කරලා තියෙන්නේ පුතේ? උෂ්ණත්වය බලන්න නේද? කාන්දම ඇයි අතින් අල්ලන් ඉන්නේ නැත්තේ පළවෙනි එකේ? නෑ. අතට රස් තියෙනවනේ. මේක ලෝහමය කොටසක් නේ. ඊළඟට දෙවෙනි එකේ මිටියකින් පහර දෙනවා නේද? මොකක්ද මේ නිරීක්ෂණය කරලා තියෙන්නේ පුතේ? කම්පණ ආධාරයෙන් නේද? තුන්වෙනි එකේ ඔක්කොම කාන්ද එක ගොඩේ තියලා ප්‍රබල චුම්බක ශේෂ්ත්‍ර ලක්වීමක් බලලා තියෙනවා. රූප තුන අඳින්න හෝ අලවන්න ඉඩ තියෙනවා. අඳින්න නම් පුළුවන් ඒවා සාමාන්‍යයෙන් අලවන්න පුළුවන් නෑ අලවන්න ඉඩ තියෙනවා. ලියමු. පහත් ඉහත අවස්ථා තුනේදී එම පරීක්ෂණයට පෙර චුම්බකය වෙත ආකර්ෂණය වන අල්පනිති සංඛ්‍යාවද පරීක්ෂණයෙන් පසු චුම්බකය වෙත ආකර්ෂණය වන අල්පනිති සංඛ්‍යාවද අණුව චුම්බකත්වයේ ඡේවීම පිළිබඳ නිගමනයකට එළඹිය හැක. පුතේ ඔතන තියෙනව පේනවද? වගුවේ පළවෙනි තීරුවේ මොකද්ද තියෙන්නේ? සිදු කරන ලද ක්‍රියාව. මොනවද කරලා තියෙන ක්‍රියාවන් තුන? මිටියකින් පාර දීම, රත් කිරීම, ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයකට ලක් කිරීම. එතකොට දෙවෙනි තීරුවේ මොකද්ද තියෙන්නේ? ක්‍රියාවට පෙර ආකර්ෂණය වූ අල්පනිති සංඛ්‍යාව. ඊට පස්සේ තියෙන්නේ ක්‍රියාවෙන් පසු ආකර්ෂණය වූ අල්පනිති සංඛ්‍යාව. වගුව ගහන්න ඕනේ පැන්සලෙන් කළු හෝ නිල් විතරයි ලියන්න පුළුවන්. හිස්තැන් ටික අපි පුරවමු. තියෙන ටික ලියන්න පැන්සලෙන් ගහලා. ඉතින් මිටියකින් පහර දීම ක්‍රියාවට පෙර ආකර්ෂණය වූ අල්පෙන්ති ප්‍රමාණය දාගන්න 10ක්. මිටියකින් පහර දුන්නට පස්සේ ආකර්ෂණය වෙන අල්පෙන්ති ප්‍රමාණය 5ක් කියලා දාන්න. ඔයගොල්ලෝ කියන ගාන අහසේ. රත් කරන්න කලින් දණ්ඩ චුම්බකයට ආකර්ෂණය වෙච්ච අල්පෙන්ති සංඛ්‍යාව 12ක් කියලා දාන්න. රත් කිරීමෙන් චුම්බකත්වය ප්‍රබලව නැති වෙනවා. රත් කිරීමෙන් පස්සේ 4ක් වගේ දාන්න. ප්‍රබල ශේෂ්ත්‍රයකට ලක් කිරීමට පෙර පුතේ 15ක් වගේ දාන්න.
ඊට පස්සේ එතකොට ආකර්ෂණ ලකුණ කීයද අපි දැම්මේ 15 සාමාන්‍යයෙන් ඒකේ ලොකුවටම චුම්බකත්වය ෂේ වෙන්නේ නැහැ 12ක් වගේ ගන්න ඒක තමයි හානිය අඩුම දේ වගුව වහලත් දාන්න සාමාන්‍ය පාටේ අනුච්ඡේදය ලියමු මේ අනුව ප්‍රබල කම්පන කමා ඉහළ උෂ්ණත්ව හා ප්‍රබල චුම්බක ශේෂ්ත්‍ර වලට හා ප්‍රබල චුම්බක ශේෂ්ත්‍ර වලට ලක්වීම චුම්බක ශේෂ්ත්‍ර වල ලක්වීම යන සාධක හේතු කොටගෙන ලක්වීම යන සාධක හේතු කොටගෙන චුම්බකයක චුම්බකත්වය ක්ෂය වේ එනම් චුම්බකයක චුම්බකත්වය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට මෙම හානිදායක තත්වයන්ගෙන් ආරක්ෂිතව ඒවෙන් වැළකීලා නේද පුතේ හානිදායක තත්වයන්ගෙන් ආරක්ෂිතව මනාව ගබඩා කර තැබිය යුතුය